සැන්දෑවක් මම මිලන්වි පෙරේරා ජාතික මහජන සභාවේ සමකැඳවුම්කරු. අපි අද මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න කරුණු කීපයක් එක්ක තියෙනවා. අපි මේ සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවල් ගණනාවක මේ කරුණු සම්බන්ධව ප්‍රකාශ කෙරුවා. මං හිතන්න අපි නැවතත් ඒ ප්‍රකාශය ආයි අපිට කියන්න සිද්ධ වෙනවා මේ රටේ පුරවැසියෝ වෙනුවෙන්. විශේෂයෙන් අපි දන්නවා දැන් මේ ආණ්ඩුව සම්බන්ධව කටයුතු කිරීම සම්බන්ධව මේ ආණ්ඩුවේ දැන් තියෙන කාරණා සම්බන්ධව දුන්න පොරොන්දු සම්බන්ධව සහ මිනිස්සු කඩේට ගියාම බඩු ගන්න ඒවා සම්බන්ධව හරි ගැටළු සහගත තත්ත්වයක් මිනිස්සු එක එක්කිනා මුමුණ ගමින් මුමුණනවානේ. අපි කොහොමද කන්නේ, අපි කොහොමද ජීවත් වෙන්නේ, අපිට තියෙන ගැටලු, අපිට තියෙන හාල්වල ප්‍රශ්න, අපිට එළවලු ගන්න බෑ, එළවලු කන්න බෑ, එතකොට පොල් ගෙඩිය ගන්න බෑ, මොනවද අපි කන්නේ කියලා. ඉතින් දැන් ජනතාව බොහොම පීඩනයෙන් බලන් ඉන්නවා. එතකොට ඊළඟට තියෙන කාරණාව තමයි දැන් මේ රටේ පුරවැසියෝ, අපි පුරවැසියෝ වශයෙන් අපිට තියෙන අදහස්, අපිට තියෙන කාරණාත් එක්ක අපි මේ කතා කරන්නේ. බොහොම ළඟදී පාර්ලිමේන්තු මැතිවරණ එනවා. අපි දකිනවා මාධ්‍යයෙන් ප්‍රකාශ කරනවා බොහොම ළඟදී මේ මාසේ අන්තිමට මාර්තු මාසයේ මුල සතියේ වෙනකොට 1-2 වෙනකොට පාර්ලිමේන්තුව විසිරුවලා නැවත අප්‍රේල් මාසය ඇතුළත පාර්ලිමේන්තුවේ මහ මැතිවරණේ පවත්වලා වැඩි පාර්ලිමේන්තුව විසිරුවලා අලුත් ආණ්ඩුවක් ගන්න යනවා කියලා 3-2 කතාවල් යනවා. මේ ඔක්කොම මං හිතන්නේ ඊට පස්සේ මාර්තු 15 වෙනකොට දෙන්න පොරොන්දු වගේක් කිව්වා, පොරොන්දු ගොඩක්. දැන් මේකත් එක්ක තව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එක්සත් ජාතික පක්ෂය. ඒක යාගේ පාටිය. දැන් අද කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙලා අද එයාට අවශ්‍ය කරන දැන් අපි දැක්කා ගිය සැරේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් වෙලා ඒකේ කරන සමහර තීන්දුව තීරණ කරලා දීලා දැන් දීලා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට, විපක්ෂ නායකතුමාට යම් යම් බලතල ටිකක්, ඒ කාරණා ටිකක්. ඉතින් එතකොට දැන් ඒ වලට දැන් අර සන්ධානයේ ලේකම්වරයෙක්පත් වුණා, ලේකම්වරයෙක්පත් කෙරුවා. දැන් ඒකට විරුද්ධව ඒකට වෙනත් එක්කෙනෙක් යාගේ කෙනෙක්ව ඇතුල් කරන්න සූදානම් කරනවා. අපි මේ කියන්න හදන්නේ මේ අපි මේ අපි දන්නේ මේවා මොන ඩීල්ද කියලා. අපි දැක්කා 2019 මේ වගේම සිද්ධියක් වෙනවා ජනාධිපතිවරණයට පෙර. ඒ කියන්නේ නොවැම්බර් ඔක්තෝබර් මාසේ වෙනකොට ඒක සජිත් ප්‍රේමදාස මහත්තයාට අපේක්ෂකකම දීලා ටික කලක් ගියාට පස්සේ මෙයා ප්‍රකාශ කරන්න ගත්තා නොයෙක් කාරණා. ඊට පස්සේ මෙයාගේ කීප දෙනෙක් දාලා සපෝට් එකක් දෙනවා වගේ එහෙම දැම්මා, වැඩක් දැම්මා. මේවා ඩීල්. මේවා අපිට බරපතල සැක තිබුණා අන්තිමට වෙනකොට. ඒතර කිව්වා ඒකෙන් උනේ හෙමින් අපේක්ෂකම දීලා කකුලෙන් අදින්න ගත්තා. හරියට බලන්න දැනුත් ඒ හා සමාන දෙයක් තමයි වෙන්නේ යන්නේ. මේ මාසේ පෙබරවාරි මාසේ මැද හරිය මේ තියෙන්නේ. එතකොට තව බොහොම ටික කාලයයි පාර්ලිමේන්තු විසිරවන්න තියෙන්නේ. අර මේ මාසෙම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකකම දීලා සන්ධානයේ ඒ නායකකම දීලා මේවා අර 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 කමිටුවේ පත් කරන්න, මේ කමිටුවේ පත් කරන්න ඒ බලතල දීලා දැන් අද දවසෙත් හිමින් සැරේ පොඩි ගේමක් දෙන්න හදනවා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. අපි දන්නවා මේ රටේ අපි මුල කාලේ ඉඳන්ම අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පියා කියලා. තව පියෙක් නෑ වගේ දැන් රටේ. මෙතුමා ප්‍රජාතන්ත්‍රවාදී, මෙතුමාට විතරයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්නේ. බලන්න මේ කතාව මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ බහුතර මහජන නියෝජිතයෝ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ඉන්නේ. 156ක් මේ රටේ එතුමාට ඡන්දය දීලා තියෙනවා. එතකොට වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන බරපතල ලෙස එකතු වීමක් හැදලා තියෙනවා. සන්ධානයේ ගොඩනැගිලා තියෙනවා. දැන් අපි බොහොම ආදරයෙන්, ගෞරවයෙන් සහ කරුණාවෙන් ඉල්ලීමක් කරන්නේ විපක්ෂ නායකතුමාට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට. දැන් අතරින් එපා. දැන් මේ පටන් ගත්ත වැඩේ එහෙමම අරන් යන්න ඕන. මොකද ඔබතුමත් එක්කයි බහුතරයේ ඉන්නේ. එතුමාගේ මේ බොහොම කණ්ඩායමක්, බොහොම පොඩි කණ්ඩායමක් තියාගෙන මේ කාරණාව කරන්න
මක්දන්නේ මේ රටේ ජනතාව මේ රටේ පුරවැසියෝ ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාවල් පවත්වන්නේ. අපි මේ කියන්නේ ඒක නිසා. මේ පුරවැසියෝ බහුතරයක් පුරවැසියෝ ඉන්නවා. දැන් හදාගත සන්ධානේ අපි එතුමාට කියනවා මේ කකුලෙන් අදින එක නම් මේ සැරේ ඉඩ දෙන්න එපා. මේකට අපි වෙනම සැලැස්මක් හදන්න ඕන. වෙනමම කටයුත්තක් කරන්න ඕන. මේ කකුලෙන් අදින එකට නම් මේ සැරේ ඉඩ දෙන්න එපා. අපි එකයි කියන්නේ අපි එතුමාට විපක්ෂ නායකතුමාට මේ ගමන යන්න. මේ ගමන යෑම සඳහා ලක්ෂ 56ක් ඔබතුමා එක්ක ඉන්නවා. මේ රටේ මේ ආණ්ඩුව කරන දැන් කරන වැඩ නිසා ඔබතුමාට වෙනමම තව කණ්ඩායමක් එකතු වෙයි. මේ ගැන අපි බොහොම පැහැදිලිව කියනවා. අපි විශ්වාසයෙන් කියනවා. ඒ වගේම තමයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආයි කියනවා. අර ජනාධිපතිවරණයේ වගේ මේ වගේ කැත විදිහට වැඩ කරන්න එපා. මේක හරි කැත වැඩක්. මේ රටේ පුරවැසියෝ පාවා දෙන, මේ රටේ මහ ජනතාව පාවා දෙන මේ වගේ වැඩ කරන්න එපා. මේවා ඩීල් දාලා ඔයා විශ්‍රාම ගිහිල්ලා ඩීල් දාගන්න. විශ්‍රාම ගිහිල්ලා ඩීල් දාලා මේව කටයුතු කරන්න. මේ රටේ පුරවැසියෝ පාවා දෙන්න එපා. මේ පුරවැසියෝ මේ රටේ ජීවත් වෙන්න ඕන. යහපත් පොදු සමාජයක් හදන්න ඕන. ඒකටයි අපි මේ සූදානම් වෙන්නේ. ස්තුතියි.